තින් ඔයා කිය අපිට වෙච්ච අගරතැන් දිය ගැන තමයි කියන්නේ නේ අකර දැබ්බක් කියන්නේ ඉතින් ඒක සාමාන්‍ය දෙයක් ලංකාවෙන් වෙන රටකට ගිහින් ඉන්න කෙනෙක් නම් ඒක සාමාන්‍ය දෙයක් නමුත් ඒක ලේසි දෙයක් නෙමෙයි ටිකක් අමාරු දෙයක් ඇත්තටම සමහර අය ඉන්නවා ස්ත්‍රීවම කියන්නේ කියාගෙන අපු විස්තරය තමයි ගෙවල් මාරු කරන එක සරලවම කිව්වා ඉතින් අපිටත් සිද්ධ වුණා අපි ඉන්න ගේ මාරු කරන්න මේ පළවෙනි පාර නෙමෙයි මේ ඇවිල්ලා මගේ නම් 1 2 3 4 පස්වෙනි පාරද ඔතන මගේ අවුරුදු දෙක ගන්න එක නම් මාරු වෙලා ආවේ ඔව් ඔයාගේ 3 තුන්වෙනි ඉතින් මේ වීඩියෝ එකෙන් අපි වෙන්න යන්නේ අපි මාරු වෙච්ච සිද්ධිය හරිම ලේසි මාරුම ලේසි වාහනේ පස් පාරක් විතර බඩු වැදෙන යාවි පිස්සු වැදුනා අන්තිම මේ උඩ තට්ටුවකට වලු ටික අරන් එන්නත් ඕනේ ඉතින් මම බලමු ගිහලා බල අපි කොහොමද බඩු වැද්දේ විස්තර ටික ඒක තමයි අද වීඩියෝ එකනේ බලන්න ඕනේ අපි හිටපු ගෙදරින් කොහොමද බඩු ටික අස් කරගෙන අලුත් ගෙදරට බඩු ටික ගෙනාවේ සා අලුත් ගෙදර අපේ බඩු ටික ලෑස්ති කරගත්ත විදිහ මේ වීඩියෝ ෂොට් එකක් තියෙන්නේ ඉතින් අපි ඉතින් කාලත් එක බෙදා ගන්න එහෙනම් යමු අපි වීඩියෝ එකට මේ තියන්නේ අපි කුස්සිය බඩු ටික ලෑස්ති කරගන්න විදිය. ඉතින් කුස්සිය බඩු ටික ලෑස්ති කරගන්න වැඩි සම්පූර්ණයෙන්ම බාර දුන්නේ නවීද. මොකද එයා තමයි කුස්සිය එක්ස්පර්ට්. ඉතින් මම ඔබට ඇඟිලි ගහන්න කියන්නේ. එයා තමයි දන්නේ මොන බඩුද මොන පෙට්ටි වලටද යන්න ඕනේ කොහොමද. එතකොට මේ පිළිවෙල දන්න නිසා අලුත් ගෙදරට ගියාම එයාට ඒව arrange කරගන්න ලේසි නිසා. ඒ වගේම මේ කියන්න ඕනේ මේ කුස්සිය අපිට එච්චර ලෝ කම්ප්ලීට් කුස්සියක් නෙමෙයි හම්බුනේ. හැබැයි අත්‍යවශ්‍ය දේවල් ටික ඔක්කොම තිබ්බා. නමුත් කබඩ්ස් මදි අපිට බඩු ටික තියාගන්න. එතකොට ඒකත් එක ප්‍රශ්නයක් වුණා අපිට මේ ගේ මාරු කරන්න. ඒ වගේම අපි ගෙදරට අමතරව හයි කරපු උපාංග ටිකක් තිබ්බා. ඉතින් ඒවට තමයි සාමාන්‍ය මං ඇඟිලි ගහන්නේ. ඉතින් ඒව ටිකත් අපි අරගෙන බෑග් වලට පෙට්ටි වලට දාගත්තා. මොකද ඒව අපි අතින් සල්ලි දීලා හයි කරගත්ත නිසා. ওই බල්බ්ස් එතකොට තව පොඩි පොඩි ගැජට් කෑලි. ওই රිමෝට් වලට ඕන බැටරි. ඒ වගේ ඒ වගේම ටොයිලට් වලට ඕන බඩු. ඒව අපි ළඟ අලුත් ට්‍රැක් තියෙනවා. මොකද අලුත් ගෙවල් වලට යද්දි පරණේ කරන් යන්නේ නැහැ. නාමලයි. ඉතින් ඒ වගේ ටිකක් අපි ළඟ තියෙනවා. එපා ලයින් දුන්නා. මම ආරම්භ වෙන දන්නේ නැහැ නැවෙන්නේ. මේ තින්න අපි ගෙදර බඩු ටිකස් කරලා 175ක් වගේ දැන් බොක්ස් කරලා තියෙන්නේ. එතකොට අපි කාලි තමයි ඔය ටික දාගත්තේ. මොකද එතකොට ලේසි එතන ගොඩක් ඉඳ තිබ්බා. තව තියෙනවා පෙට්ටි වල දාන්න බඩු. ඔය පේනවනේ. හරි වැඩි වුණාම හරිම කරදරයි. නමුත් මේ බඩු නැතුවත් බෑ. බඩු නැතුවත් බෑ. මොනවද පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ. විශේෂයෙන් මට යන යනතර මොනවා හරි ඇල්ලක් දෙයක් වක් හරි අරගෙන එකතු කරගන්නවා. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක් මාරු වෙද්දී. නාඩෝඩ ලොකු. ආ හැදිලා පෙට්ටි වල දාන්න. ඇත්තටම කිව්වොත් ගෙවල් මාරු කරනවා කියන්නේ ලේසි දෙයක් නෙවෙයි. තමන්ගේ තියෙන බඩමුට්ටු අස් කරගෙන ආයෙමත් ගිහින් අලුත් ගෙදරකට හුරු වෙන්න මේ දේවල් හිතන තරම් ලේසි නැහැ. මං හිතනවා ඔයාට අත්දැකීම් තියෙනවා නම් ඔයා දන්නවා ඒ தත්ත්වේ. මේක එකම එක අභියෝගයක් විතරයි අපිට මුහුණ දෙන්න වෙන. මේක අපි දෙන්නට විතරක් නෙවෙයි මව් රට දාලා තමන්ගේ හීන වෙනුවෙන් වෙනත් රටකට යන හැම කෙනෙක්ටම මේ වගේ ගොඩාක් අභියෝග වලට මුහුණ දෙන්න වෙනවා. සමහර අයට එක දවසක්වත් නිවාඩු නැතුව වැඩ කරන්න සිද්ධ වෙනවා. සීතල කාලේ කියලා ගෙදර ඇතුළට වෙලා ගුලි වෙලා නිදාගන්න නැහැ. කොහමද යන්නේ? අමාරුවෙන් හරි අත් හිරිවට්ටගෙන සීතලේ ගැහි ගැහි වැඩ කරන්න ඕනේ. රාත්‍රී කාලෙට උෂ්ණත්වය 45ට ගිය අනිවාර්යෙන් වැඩ කරන්න ඕනේ. ඔයා අසනීප වුණාම ඔයාට බෙහෙත් ටික දෙන්න, කෑම ටිකක් ළඟට දෙන්න, අම්මා නැති වුණාම ඔයාගේ සැමියා බිරිඳ නැති වුණාම ඔයාට දැනෙන තනිකම, ඒ හැඟීම හරිම අසරණයි නේද? හැබැයි ඔයා දන්නවද? ඔයාගෙන් දුර ඉන්න ඔයාගේ අම්මා, තාත්තා, සැමියා, බිරිඳ
දුව එහෙමත් නැත්නම් පුතා මේ හැම දුකක්ම විඳ දරාගෙන දුක් මහන්සි වෙන්නේ ඒ ඔයාලා වෙන්නේ. හැබැයි එයාලා කවදාවත් එයාලගේ දේවල් වලට කියන්නේ නැහැ නේද? ඒ තමයි එයාලගේ හිතේ හයිය. මව් රටින් වෙන රටකට ගිහින් කට්ට කාගෙන ජීවිතේ ගොඩ දාගන්න හීනවලට යන්න උත්සාහ කරන ඔයාලා වෙනුවෙන් කොල්ලන කෙල්ලන වෙන්න මේ කතාව. ඉතින් ඔය අතරේ මම මේ සෙටප් කරන්නේ මගේ ස්ටුඩියෝ එක. මුලින්ම මේසෙ ගෙනල්ලා මගේ ගැජට් ටික ගෙනල්ලා පොඩ්ඩක් හයි කරලා බලනවා. මොකද මගේ බඩු ටික හරියට හොයාගන්න මටත් අමාරුයි. ලේසි නෑ. මොකද මම එකක්වත් නම් ගහලා නෙමෙයි දාලා තියෙන්නේ, ඔහේ දාලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මම කෑල්ල කෑල්ල හොය හොය මගේ මේසෙට ගාන්ට ඇඩ්ජස්ට් කරගන්නවා. ඒ අතරතුරේ මම කියන්න ඕනේ, මේ දැක්කද මේක තමා වහල. කෙලින් හිටගත්තාම ඉතින් අපේ ඔළුව වදිනවා වහලේ. මොකද මේ කොටස, මේ අපි ඉන්න ගෙදර මෙන්න මේ කොටස හරිම පොඩි. මේ උඩම තට්ටුව තමා. ඉතින් අපි ඉන්න බ්ලොක් එක තට්ටු තුනක බ්ලොක් එක. ඒ තට්ටු තුනේ බ්ලොක් එකේ අපි තුන්වෙනි තට්ටුවේ තමයි ඉන්නේ. ඔයගොල්ලොන්ට පේන්නේ උඩින් එළියක් එනවා. ඒක තමා වහලේ තියෙන ජනේලෙ. මම මේ තැනට ගොඩක් කැමති මේ ජනේලෙ නිසා. මොකද මේ ජනේලෙන් මම හිතනවා වින්ටර් එකට හරිම ලස්සනට හිම වැටෙන එක අපිට බලා ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඔය අතරතුරේ මම කෑල්ල කෑල්ල කොහමද හොයාගන්නවා. මලක ඇතුව වීඩියෝ අන්තිම වෙනකම් බලන්න. ඔය ජනේලෙන් මම එළියට ඔළුව දාලා පෙන්නන්නම් ඔයගොල්ලන්ට විස්තරේ. ඉතින් අපි සෙටප් කරන ගම ඔයගොල්ලන්ට පුළුවන් බලන්න. මේ අපි බඩු හැමතැනම දාලා තියෙනවා. මේ මොකද තාම අස් කරන මැද්දෙනේ තියෙන්නේ. පෙට්ටිවල හැමතැනම බඩු ටික දාලා සෝෆා එකේ හැම හරිම අමාරුයි වැඩේ. ඇත්තටම හිතුවට වඩා ගෙදරකින් තව ගෙදරකට මාරු වෙද්දි බඩු ටික මුලින්ම ගෙනාපු බඩු ටික හොයාගන්න අමාරුයි මට නම්. ඊට පස්සේ ඒ බඩු ටික කොහෙන්ද තියන්නේ කියලා හිතන්න අමාරුයි. හිතුවට පස්සේ තියන්න අමාරුයි. ඕගොල්ලන්ටත් මේ වගේ ප්‍රශ්න තියෙනවද දැන්නේ ගෙදරකට මාරු වෙද්දි? මන්නම් එපාම කරපු වැඩක් මේ ගෙවල් මාරු වෙනවා කියන්නේ. හැබැයි මොනා කරන්නද, වෙන රටක ඉන්න නිසා ඉතින් ඔකට හුරු වෙන්න වෙනවා ටික ටික. අපි ඉස්සරහට ගෙවල් කීයකට මාරු වෙයිද දන්නේ නැහැ. අපි දන්නේ නැහැ. අපිට අනාගතය කියන්න බෑනේ. ඉතින් ඔය අතරේ සින්දුවකුත් අහනවා මං ලාවට විතර. ඉතින් මේ රෙකෝඩින් එක කරද්දි මේසෙ මෙතන නෙමෙයි තියෙන්නේ. මොකද මේ මම තනින් තනට බඩු මාරු කරනවා සාමාන්‍යයෙන්. ඉතින් දැන් ඔයගොල්ලන්ට පේන්නේ මේ අපි බඩු තියන්න අපි ෂෙල්ස් එකක් ගන්න ගියා. පොඩි රැක් එකක්. අපි IKEA එකට තමයි ගියේ. මොකද අපිට තේරුණා අපේ බඩු ටික තියන්න ගෙදර තියෙන ඉඩ ප්‍රමාණය මදි කියලා. දැන් ෂෙල්ස් මදි, රැක් එකක්. ඉතින් රැක්ස් ෂෙල්ස් මදි නිසා ඉතින් අපි IKEA එකට ආවා මේ ෂෙල්ෆ් එක ගන්න. ඉතින් ඇත්තටම IKEA එක ගැන කිව්වොත් IKEA එක හරිම ලේසි බඩු ගන්න. ෂෝරූම්ස් හදලා තියෙනවා ලස්සනට. අපිට ගිහිල්ලා ඒ ෂෝරූම්ස් වල තියෙන කෝඩ් ඒ තියෙන ප්‍රොඩක්ට් එකේ කෝඩ් එක ෆොටෝ එකක් ගහගෙන ගිහිල්ලා ඒ අදාළ ෂෙල්ෆ් එකට ගිහිල්ලා තෝරලා ගන්න පුළුවන්. ඉතින් ඔක්කොම ඩිඅසෙම්බල් කරලා තමයි තියෙන්නේ, ගලවලා තමයි තියෙන්නේ. මේ විදිහට අපිට කාඩ් එකට දාගෙන පේමන්ට් එක කරලා මේ ගෙදර ගෙනහිල්ලා ආය හයි කරගන්න තමයි තියෙන්නේ. ඉතින් IKEA එකේ ගැන දැනට මෙච්චරක් කියන්නම්. අපි IKEA එකට ගිය වෙලාවකට සම්පූර්ණ වීඩියෝ එකක් ඔයගොල්ලන්ට අරන් එන්නම්. IKEA ගැන විස්තරයක් ඕන නම් ඔයගොල්ලෝ අපිට කමෙන්ට් එකක් දාන්න. මොකද IKEA රුමේනියාවේ IKEA තියෙන්නේ ටිමිෂාරවලයි බුකරස්වලයි විතරයි. ටිමිෂාරේ ගණන් ළඟදී තමයි ඕපන් කරේ. වැඩි කාලයක් නැහැ. මුලින් තිබ්බ බුකරස්වල. දැන් ශාඛා දෙකක් තියෙනවා රුමේනියාවල. ඔගොල්ලොත් අලුතෙන් ගෙදරකට මොන හරි බඩු ගන්න ඕන නම් IKEA එක හොඳටම රෙකමන්ඩ් කරන්න පුළුවන්. හොඳ බඩු තියෙනවා. ඉතින් ওই විදිහට අපි වාහනේට ඒ බඩු ටික දාගෙන දැන් ගෙදර යන්න තමයි යන්නේ. එන අපි ගෙදර යන්න. විදිහට තමයි ෂෙල්ෆ් එක එන්නේ. කැලි ඔක්කොම කැලි කැලි වෙන වෙනම එන්නේ. ඉතින් කැටලොග් එකක් වෙනවා වෙනම. ඉතින් ඒක බලාගෙන අපිට ෆික්ස් කරන්න තමයි තියෙන්නේ. ඉතින් එනේ ඒ වගේම අවශ්‍ය කරන හැම කැලලක්ම පැකට් වෙලා එනවා අදාල් ප්‍රොඩක්ට් එකත් එක්ක. අපිට ඕන කරන්නේ ස්ක්‍රූ පුනියනක් විතරයි. ඉතින් මේ ස්ක්‍රූ පුනියන තියෙනවනම් අනිවාර්යයෙන්ම මේ ෂෙල්ෆ් එක හරියට ගන්න හරිම ලේසි. ඉතින් ওই විදිහට කැලෙන් කැල ෂෙල්ෆ් එකේ හයි කරගන්න අතර නවි මේ වගේ ගෙදර වැඩ ටික ඉතුරු ටික එයා බලා ගන්නවා.
ඉතින් මෙන්න මේක තමයි යාළුවනේ මගේ අලුත්ම කුස්සිය. ඔයාල දැනටමත් වීඩියෝ කීපයක් අපේ දකින්න ඇති. මම අලුත් කුස්සිය ඉඳලා මේ අපි කැම හදලා දාපු වීඩියෝ කීපයක්. ඉතින් මේ වීඩියෝ එක අපි දාන්න උනේ ටිකක් දවස් ගිහිල්ලා, මොකද ගෙදර පිළිවෙලක් කරගෙන ඔක්කොම හැමදේම කරගත්තයින් පස්සේ තමයි අපි දැන් මේ වීඩියෝ එක දාන්නේ. මොකද ඔයාලා දන්නවනේ වැඩත් එක්ක බිසි වුණාම වීඩියෝ එඩිට් කරන්න ඕනේ, ඒවත් ඉන් කරලා කොහොම හරි අපි මේක දාන්නේ. මගේ තනිය දැන් මාසෙකට විතර පස්සේ ඉතින් ඔන්න ඔය විදිහට තමයි දැන් කුසිය තියෙන්නේ. ඔය විදිහට නෙමෙයි, ඔය කුසිය තමයි අපි අස් කරලා හැම කරලා ගත්ත කොහොම හරි දවස් දෙක තුනක් විතර මම හිතන්නේ මට මතකයි සම්පූර්ණ ගේම අස් කරලා ගත්තා. ඉතින් අපි දෙන්න විතරනේ අස් කරලා පිළිවෙලා කරගත්තා. සුදු ඉතින් රාක හදනවා එකනම් සෑහෙන වෙලාවක් ගියා, පැය ගාණක් ගියා. මම හිතන්නේ ඒක හදාලා ඉවර කරන්න ඔය ඉතින් ෆෝන් එකත් ඔබ ඔබනේ කරන්නේ. ඒ ඉඳලා ඉතින් සෑහෙන වෙලාවක් යනවා. නැහැතර මෙතන යාට හදිසි මැසේජ් එකක් ආවා මම හිතන්නේ. කොහොම හරි නියා රාක හදනවා. ඒ හදන ගමන් මම ඉතින් ඔතන පේන්න නැති මොකද මේ මම ඒ අනිත් වැඩ ටික බලලා කරා. මම ඉතින් ඔතනට ලයිට් එකේ කියලා වැඩක් වෙන්නේ නැහනේ. ඒ නිසා මම අනිත් තියෙන වැඩ ටික කරා. එයා රාක හදනකම් එතනම සුදු ඉන්න නිසා ගොඩක් වටිනවා කියන්නේ හරිම ලේසි. මම මේ කල්පනා කරුවේ ඇත්තටම වෙන රටකට, තමන්ගේ රටටින් බැහැර වෙන රටකට ගිහිල්ලා මේ වගේ වැඩක් නේ. මං කියන්නේ රාකයක් හයි කරන එක නෙවෙයි. මීට අමතරව ඇත්තටම ගොඩක්ම ගෑනු ළමයි තනියම ගිහිල්ලා යාලා දේවල් කරගන්නේ කොහොමද කියලා මට වගේ නම් හරිම අමාරුයි මං හිතන්නේ. මොකද භාෂාව වෙන රටකට ගියාම භාෂාව දන්නේ නැහැ, මිනිස්සු අඳුරන්නේ නැහැ. මොකද නෑදෑයෝ කියලා කවුරුත් නෑනේ අපිට වෙන රටකට ගියාම. ඉතින් තනියමම ගිහිල්ලා වෙන රටක වැඩ කරගන්නවා කියන්නේ විශේෂයෙන්ම ගැහැණු ළමයෙක්ට මම හිතන්නේ ඒක හරිම අමාරු දෙයක්. ඉතින් ඔයාලා මනාමනාත්ම හරි අභියෝග වලට මුහුණ දීලා, මම දන්නවා අනිවාර්යයෙන්ම අභියෝග තියෙනවා වෙන රටකට යනවායි කියන්නේ අනිවාර්යයෙන්ම අභියෝග තියෙනවා. ඉතින් ඔයාලට ඒ වගේ මොන හරි අභියෝග අත්දැකීම් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න, මොනවද ඔයාලට මුහුණ දෙන්න උන අත්දැකීම් කියලා. ඒව විසඳ ගන්න ඔයාලා මොකද කරේ? මොකද කාට හරි අනිවාර්යෙන් මේක ප්‍රයෝජනවත් වෙයි. වෙන රටකට යන්න ඉන්න කෙනෙක් නම්, ලංකාවෙන් බැහැර වෙන රටකට යන්න ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් මේක ප්‍රයෝජනවත් වෙනවා ඔයාලගේ අත්දැකීම්. ඒ නිසා මොන හරි ඔයාලගේ අත්දැකීම් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න, අපි හැමෝත් එකම බෙදා ගන්න. මේ සුදු ඔය පේනවනේ තාමත් ට්‍රක් එක හදනවා. ඒ වගේම ඔයාලා තාම අපිව සෝරි කමෙන්ට් නෙමෙයි, ඔයාලා තාම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් පොංචි මතක් කිරීමක් කරනවා, සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න. දහතුනක් 14ක් වැඩ කරලා සීතල රස්නි දරාගෙන වැඩ කරන ඔයාටයි මේ කතාව. කතාවක් තියෙනවනේ ඉවසලා ඉවසලා බැරිම තැන එතන ඉවසිය යුතුම තැන කියලා. ඒ නිසා ඔයාගේ හීනෙට යන්න නම් දිකට ඉවසල ඉවසලා විතරක් මදි, ඉවසලා වැඩ කරන්න. අතාරින්න එපා, අවස්ථාවන් මග අරින්න එපා, මිනිස්සුන්ට සමාව දෙන්න අමතක කරන්න එපා, හැමෝටම ආදරේ පෙන්වන්න අමතක කරන්න එපා, තමන්ගේ අරමුණ ඉස්සරහ තියාගන්න, සමහර දේවල් කැප කරන්න ලැස්ති වෙන, පරාජය ප්‍රතික්ෂේප කරන්න. දිනනගම් ගේම අත්තරින්නේ නැතුව ඉන්න. පරාජය කියන්නේ අවසානය නෙමෙයි. ඒ නිසා ඒක හොඳින් මතක තියාගෙන වැඩ කරන්න. හිතට එකගව මේ කතාව ඇත්ත නම් ඔයාලගේ අදහසුත් කියන්න අපිට. ඒක අනිත් අයට ලොකු අයියක් වෙයි. ඔයාලට ජය. අපි දෙන්න Imagine Arts. ෆ්‍රෙන්ස් ඔගොලු දැක්කේ නෑනේ, මම පෙන්නන්නක් වෙන කොරෑ වෙන කලින් ඔගොල්ලන්ට පෙන්නන්න. අපේ ජනේලේ වහල් උඩ තියෙන මේ කවුද? ඔගොල්ලන්ට එළිය පේන හැටි පෙන්නන්නම්කෝ මේකේ. ෂේඩ් එක මෙව කරලා. කුලම් පාරක් එනවා. අපිට මෙහෙම වහල් නැග ගෑයි. මේ දැක්කද? මේ තියෙන්නේ මේක තමයි එළි. අර ඈතෙන් පේන්නේ යුලියස් මෝල් එක. මොනද? ඉතින් මේ ඉන්නේ අපි.
ඒනනේ මේ ඉන්නේ මෙයා ඉංගගෙන හරි නෝද අන්න මැක්කත් එහෙනම් අපි මෙතනින් වීඩියෝ එක නතර කරමු. ඕගොල්ලන්ට සුබ රාත්‍රියක් වේවා. අපිව subscribe කරලා නැත්තම් අපිව subscribe කරන්න. ඉතින් මේ වීඩියෝ එකට කැමති නම් like එකක් කරන්න. Like එකක් කරන්න. ඒ වගේම අපේ social media links තියෙනවා. පල්ලෙයා ඒ වලට ගිහිල්ලා ඔයගොල්ලෝ බලන්න පුළුවන් Facebook, Instagram. ඒ වගේම අපි ඊළඟ vlog එකෙන් හම්බ වෙනකන් ඔයගොල්ලෝ පරිස්සමෙන් ඉන්න ඕනේ. එහෙනම් ciao. ciao. comment එක උදාන්න.